අපි සූදානම් සහනයාත්‍රා වැඩපිළිවෙල පිළිබඳ අලුත්ම තත්ත්වය විමසා බලන්නට අපේ නිවුස් වස් මාණ්ඩලික වාර්තාකරු මනෝජ් බුද්ධික අපි ඔබ සමග සම්බන්ධ වෙමු. ඕ මයා, අපේ රටේ ආපදාවක් සිදු වුණු ඕනෑම අවස්ථාවක අපේ රටේ ජනතාව බොහොම උනන්දුවෙන් උද්‍යෝගයෙන් යුතුව ආපදාවට පත් වූ ජනතාවට සහනයක් වන්නට එකවන්ව අත්වල බැඳ ගන්නවා. ඔබ මේ දකින්නේ එහි යථාර්ථය. ඒ තමයි සිරස ශක්ති සහන යාත්‍රාවට මේ වද්දී ගම්මතුරෙන් ආපදාවට පතුරා තිබෙන ජනතාවට සහන සලසීමේ අරමුණින් පසුගිය දින කිහිපය පුරාවටම ලංකාවේ සිව් දෙසින් පැමිණි අපේ ජනතාව ද්‍රව්‍යාධාර රැගෙන ආවා. ඉතින් ඔවුන් අපට ගෙන ආපු ද්‍රව්‍යාධාරයි මේ ආකාරයෙන් අපේ කාර්ය මණ්ඩල පිරිස, ඒ වගේම ස්වේච්ඡාවෙන් මේ කටයුතු සඳහා සම්බන්ධ වන පිරිස එකතු වෙලා හෙට උදෑසනින්ම මේ ජනතාව වෙත මේ ආහාර ද්‍රව්‍ය රැගෙන යාම සඳහා මේ කටයුතු ලහි ලහියේ සූදානම් කරන්නේ. අපි මතක් කළ යුතු වෙනවා, ජාති ආගම් වර්ණ ભેදයෙන් තොරව මේ කිහිපේ පුරාවටම සිරස මූලස්ථානයේ, ඒ වගේම රත්මලාන ස්ටයින් මැදිර සංකීර්ණයට, ඒ වගේම දෙපානම අපේ මැදිර සංකීර්ණයට බොහෝ ජනතාව පැමිණියා. ඉතින් මේ මොහොත මම කැමති සම්බන්ධ කරගන්නට සීමා සහිත කැපිටල් මහරජා සංවිධානයේ සම්බෝ අධ්‍යක්ෂ සෙවන් ඩැනිල් මහත්මයා. අද උදෑසන සිට අපි දැක්ක ඔබතුමා මේ කටයුත්ත සාර්ථක කරගන්නට අපිත් එක්ක අතවල බැඳගෙන ඉන්නවා. මොකද්ද කියන්න තියෙන්නේ, මේ දින කිහිපේ විශාල පිරිසක් ආවා මේ කටයුත්තේදී සහසම්බන්ධ වන්නට, මේ ජනතාවගේ දුක හඳුනාගෙන ඔවුන්ට උදව් කරන්නට. ඔව්, මං හිතන්නේ මේ අපේ කාර්ය මණ්ඩලය ඔබට පේනවා හැම කෙනෙක්ම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් මට වඩා එය හුඟක් මහන්සිලා වැඩ කරනවා අද උදේ ඉඳන්. ඒ වගේම අපේ ආදරණීය ජනතාව මේ හැම භාණ්ඩයක්ම දීලා තියෙන්නේ අපේ ආදරණීය ජනතාව. ඉතින් ඔවුන්ට ඔවුන්ගේ විශ්වාසය අපි කවදාවත් කඩ කරන්නේ නැහැ. මේ හැම භාණ්ඩයක්ම හෙට උදේ පටන්ගෙන අපි ඒ ස්ථානවලට, විශේෂයෙන්ම ගංවතුනෙන් පෙළෙන උදවියට අපි ගිහිල්ලා අතරම බාර දෙන්න අපි ඒ විශ්වාසය කඩ කරන්නේ නැහැ. එහෙමම අපි ඒ දෙක කරනවා. අපිට බලන් ඉන්න බෑ, මොකද හිතන්නේ හතේ ප්‍රවෘත්ති වලටත් 10 ප්‍රවෘත්ති වලටත් අපි දැක්කා ඒ ගංවතුරින් පෙළෙන අපේ මිනිස්සු. ඉතින් ඔවුන් වෙනුවෙන් අපි හැම දෙයක්ම කරන්න අපි බලාපොරොත්තු වෙනවා, පුළුවන් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. හෙට පළවෙනි අදියරේ විතරයි. ඊට පස්සේ මම හිතන්නේ අපි සලසුම් අනුව අනිද්දාත් අපි වෙනම කඳවුර වලට පිටත් වෙන්න අපි සලසුම් කරන මේ අවස්ථාවේදී. සදෙවතුමාට අප මතක් කළ යුතු වෙනවා 2004 වසරේ සුනාමි විවසනයත් සමග අප සිරස ශක්ති සහන යාත්‍රාව ආරම්භ කරනු ලැබුවා. එතෙන් සිට නොකඩවා අපේ හැකියාවක් ලැබුණ අපේ රටේ ජනතාව අසරණ වූ අවස්ථාවක, ආපදාවට ලක් වූ අවස්ථාවක අපේ ජනතාවට උදව් උපකාර කරන්නට මෙතන සැකසෙන ඒ ද්‍රව්‍යාධාර මේ ආකාරයට අප එක්තැනකට එකතු කරලා බලාපොරොත්තු වෙනවා ලොරි රථමගින් හෙට උදෑසනම රැගෙන යන්නට අපේ රටේ මේ ආපදාවට පත් වූ ජනතාව වෙත. ඉතින් අපි බොහොම ගෞරවණීයව ඔබට ආරාධනා කර සිටිනවා හෙට දවසත් ඔබට වේවුර්ථයි, ඔබට ගෙන එන්නට නොහැකි වුණා නම් යම්කිසි ද්‍රව්‍යයක් මේ ජනතාව වෙනුවෙන් සිරස මූලස්ථානයේ රේබුක් පෙදෙස කොළඹ 2, ඒ විතරක් නෙමෙයි රත්මලාන ස්ටයින් මැදිර සංකීර්ණයේ, ඒ වගේම දෙපානම අරලිය උයන මැදිර සංකීර්ණයේ වෙත රැගෙන විත් ඔබට බාර දීමට හැකියාව තිබෙනවා. යලි සම්බන්ධතාවය ප්‍රවෘත්ති මැදිරයට. ඔව්, බොහොම ස්තුතියි බුද්ධික. දැන් මේ පවතින කාලගුණ තත්වෙන් පීඩාවට පත් වුණු ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා අපි ආරම්භ කළපු මේ ක්‍රියාන්විතයට අද උදෑසනත් ලැබුණේ ඉතාමත්ම හොඳ ප්‍රතිචාරයක්. සිරස ශක්ති සහන යාත්‍රාව වෙනුවෙන් භාණ්ඩ එක්රැස් කිරීම ආරම්භ වූයේ පසුගිය 21 වනදා රාත්‍රියේ සිටයි. විපතකදී සහෘදයෙකුගේ හදකැස්ම හඳුනා ගැනීමේ අපේ මිනිසුන්ගේ මනුසත්කම හැමදාම මෙන් මෙවරත් සහන යාත්‍රාවට ගොඩ වැදුනා. සහන යාත්‍රාව වෙනුවෙන් භාණ්ඩ එක්රැස් කිරීමේ කටයුතු මධ්‍යස්ථාන තුනකදී සිදු කෙරෙනවා. එක් මධ්‍යස්ථානයක් පිහිටා තිබෙන්නේ කොළඹ 2 බ්‍රේබු පෙදෙසේ පිහිටි සීමා සහිත කැපිටල් මහරජා සංවිධාන ප්‍රධාන කාර්යාල පරිසරයේ. රටේ ව්‍යසනයක් වෙච්ච සෑම වෙලාවකම මේ සිරස මාධ්‍ය ජාලය සහ කැපිටල් මහරජා සංවිධානයට
සම්බන්ධන සියලුම ඇතන වල සියලුම සේවක මහත්ම මහත්මීන් එකතු වෙලා ජනතාව වෙනුවෙන් කටයුතු කරනවා. මම හිතන්නේ පින්කම් හොයාගෙන ගිහිල්ලා කරන්නට අවශ්‍ය නැහැ. මේ හොඳ පින්කමක් ලැබිලා තියෙන වෙලාවක අපිට පුළුවන් මේ පුණ්‍ය කර්මයට සියලුම දෙනාට සහභාගී වෙන්න. වැස්ස හේතුවෙන් කඳුකර ඇතුළු සමස්ත ලංකාවටම හානි ඇති වෙලා තිබෙනවා. සෑම ජනකොටසක්ම පීඩාවට පත් වෙලා ඉන්නේ. දෙවියන්ගේ ආශිර්වාදයෙන් මට හැකිපමණින් මම උදව් කරලා තිබෙනවා. අනිකුත් තනපතයන් මේ කටයුත්තට එක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ජනතාව අතරම මේ භාණ්ඩ පත්වීම හේතුවෙන් අපි ශක්ති ටීවී විශ්වාස කරනවා. මේ අතර රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණ පරිසරයේද සිරස ශක්ති සහන යාත්‍රාවට ආධාරද්‍රව්‍ය එක් රැස් කිරීමේ කටයුතු සිදු කරනවා. ඇස්වලින් කඳුළු වෙනවා අපේ ජනතාව දිහා බලනකොට. කොච්චර තිබුණත් දැන් අද අසරණ තත්ත්වෙට වැටිලා ඉන්නේ මේ ජල ගැනීමෙන්. ඕගොල්ලන් කරන දේ නම් මට කියන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ට බොහොම ස්තුතියි. මිනිස්සේ වශයෙන් මිනිසයන්ට උතුම් කාර්යයක් වෙනවා. උදැසන සිට විවිධ ප්‍රදේශවලින් පැමිණි සහෘද ජනතාව දෙපානම මැදිරි සංකීර්ණයේ වෙත පැමිණියේද සහන යාත්‍රාව වෙනුවෙන් ආධාර ලබා දීමේ අපේක්ෂාවෙන්. සහන යාත්‍රාවක බැලුවා. සහල් පරිප්පු සීනි නූඩ්ල්ස් ටින් මාළු බිස්කට් වතුර බෝතල් ඔබටත් අපගේ ආධාර රැස් කරන මධ්‍යස්ථාන වෙත පරිත්‍යාග කළ හැකි. උණුසුම් හදවත් ඇති ඔබට බෙහෙවින්ම ස්තුතියි.